රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන තොරතුරු වාර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත මාස 12ක් තුල කෝටි 19000ක කනකර උගසට පෙරදෙනිය විශ්වවිද්‍යාල පරීක්ෂණයකින් හෙළිවෙයි කොළඹ වායු දූෂණ මට්ටම 150 පණි අනිකුත් ප්‍රදේශවල 100 දක්වා පහළට ශ්වසන රෝග ගැන සැලකිලිමත් වන්න මහාචාර්ය දුශාන්ත මැදගෙදර කියයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තව දුරටත් වැසි මැන්ඩවෝස් දුර්වල වෙයි උතුරු නැගෙනහිර ගවයින් සහ එළුවන් දහසකට වැඩියෙන් මරුට සාම්පල රස පරීක්ෂකට දිස්ත්‍රික් අතර මාංශ ප්‍රවාහනයේ తాවකාලිකව අත්හිටවන්න ජනපති නියෝග චීන ප්‍රතිචාර සුබ වෙයිද එක්කා සාකච්ඡා යලි ඇරඹෙයි ඉන්න අය ඉවත් වී අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි ටානියා අබේසුන්දර ඇතුළු පිරිස මහානායක හිමිවරුන්ට කියයි අස්ගිරිනා හිමිත් ඉල්ලීම අනුමත කරයි ජනක රත්නායක විදුලියේ පාඩුව ගැන ඇත්ත කියයි බිත්තරය 50ට දෙන්න එකඟයි ඒත් නිෂ්පාදනයේ හිඟයි බිත්තර නිෂ්පාදකීන් කියයි නිසි ප්‍රමිතියක් නැති පාම් පිටි ගැන දකුණේ බේකරි හිමියන් කියන කතාව කොල්ලු පිටියේ මාරක රිය අනතුර ජීවිතයක් බිලිගනි මැතිවරණය ගැන කතා කරන්න පොහොට්ටුව රැස් වෙයි ගෙවුණු මාස 10 ඇතුළත ලක්ෂ 40කට වැඩි පිරිසක් සිය කනකර උකස් කර ඇති බව වාර්තා වෙනවා. උකස් කර ඇති රන් භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 19000ක් වන බවයි පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරළ සියතට ප්‍රකාශ කළේ. 2020 වෙනකොට සාමාන්‍ය බිලියන 408ක පමණ උකා ප්‍රමාණයක් රට පුරා අවම වශයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා 2021 වෙනකොට මේක බිලියන 493 දක්වා වැඩි වෙලා තියෙනවා 2022 ඔක්තෝබර් මාසයේ වෙනකොට මෙය බිලියන 660 දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරනු ලබනවා ඒ අනුව ප්‍රධාන මූල්‍ය ආයතන වලට අමතරව අනිකුත් උකස් ආයතන වල සමස්ත වටිනාකම ගත්තට පස්සේ පසුගිය මාස 10 තුල පමණක් රුපියල් බිලියන 190කටත් වඩා වැඩි ප්‍රමාණයකට අදාළ වන රතරම් බඩු පුද්ගලයන් විසින් බැංකු සහ මූල්‍ය ආයතනවල තියලා මුදල් අරගෙන තියෙනවා කියන කාරණය අපිට පැහැදිලි වුණා. තමන් සතු වත්තම් එහෙම නැත්නම් රතරම් බඩු උකත් කිරීමට පෙළඹිලා තියෙන්නේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය දේවල් මිලදී ගන්නට, ඒ වගේම කෘෂිකාර්මික කාර්යයන් සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට ආදායම් අහිමිවන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට සහ පාරිභෝජනීය ගෙදර පාරිභෝජනීය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් උකස් සේවාව ලබාගෙන තියෙනවා කියන කාරණය අපිට පැහැදිලි වුණා කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම යලිත් ඉහළ ගොස් තිබෙනවා එම අගය 150ක් වන බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසන්නේ ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද එම ආයතනය පවසනවා කොළඹ නගරයේ වායු දූෂණය අද යලිත් ඉහළ ගොස් තිබුණා ඒ 150ක් ලෙසයි අනිකුත් ප්‍රදේශවල වායු දූෂණ මට්ටම 100 දක්වා අඩු වී ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි පවසන්නේ එවැනි විට වැඩිපුරම නගරවල පවතින්නේ වායුකෝල තත්ත්ව දශයකට අනුව 100ත් 150ත් වගේ අගයකට එනවා 100 ආසන්න අගයක් කොළඹ පමණ 100ට 150ක් ඉට්ටු කරලා තියෙන්නේ නමුත් අනෙකුත් ප්‍රදේශවල පවතින්නේ 100 ආසන්න අගයන් මේ තත්ත්වය ලොකු වායු දූෂණ බලපෑමක් ඇති නොකරන තත්ත්වයක්
ඒ තත්ත්වය විටින් විට වෙනස් වෙනවා හොඳ අතට තමයි වෙනස් වෙන්නේ ඒ කියන්නේ තවදුරටත් අඩුවීම තමයි වෙන්නේ අනිකුත් නගර බොහොමයක මේ වෙන විට හොඳ වායුගෝල තත්ත්වයක් පවතිනවා මේ තත්ත්වය තව ඉදිරි දවස් දෙකක් විතර පමණ පවතී කියලා බලාපොරොත්තු වෙනවා කෙසේ වෙතත් ඉන්දියාවේ වායු දූෂණ මට්ටම හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති බලපෑම ක්‍රමක්‍රමයෙන් පහව යන බවද ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා එම තත්ත්වය 90%කට වඩා අඩු වෙමින් පවතින බවයි ඔවුන් පවසන්නේ මෙරට උතුරු නැගෙනහිරදී ගවයන් සහ එළුවන් දහසකට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වෙනවා. මියගිය සතුන්ගේ සාම්පල රස පරීක්ෂණයට යවා තිබෙනවා. මේ නිසා දිස්ත්‍රික් සහ පළාත් අතර ගව සහ එළු මාංශ ප්‍රවාහනය తాවකාලිකව නතර කිරීමටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. මැන්ඩව් සුලිකුණාටුව අද අලුයම් කාලය වන විට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශ වෙත ගමන් කර තිබෙනවා. සුලිකුණාටුව නිසා තමිල්නාඩුවේ 4 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මැන්ඩෝ සුලිකුණාටුව ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ තමිල්නාඩුව හරහා හමා ගොස් තිබෙනවා. ඒ පැයට කිලෝමීටර 75ක වේගයෙන්. එම සුලිකුණාටුව හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රසකට අහිතකර බලපෑම් මෙල්ල වී තිබෙනවා. තමිල්නාඩු ප්‍රාන්තයේද පුද්ගලයන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වයත් සමග උතුරු නැගෙනහිර පළාත්වල මියගිය එළහා මීගවයන් සහ එළුවන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. එම සත්ව මරණ සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන ඇති බව වාර්තා වෙනවා. මරණයටපත් සියලු සතුන්ගේ සාම්පල මෙවන විට පශු සම්පත් අංශය මගින් ලබාගෙන පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවා තිබෙනවා. මෙම තත්ත්වයත් සමග මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ගව මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි. මේ අතර මේ දිනවල පවතින අසාමාන්‍ය සීතල කාලගුණ තත්ත්වයේ සමග කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දෙමාපියන්ට අවධානයෙන් පසුවන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා පවසනවා. දරුව අතර විශේෂයෙන්ම ළමා හතිය වැඩි වෙලා තියෙනවා ශ්වසන මාර්ගයේ ආසාදනත් වැඩි වෙලා තියෙනවා ඉන්ෆ්ලුවෙන්සා ඒ සහ බී කියන තත්ත්වයන් රෝග තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා අඩු බර දරුවෝ සහ නොමේරු ලදරුවන්ට සීතල තත්ත්වය හොඳ නැහැ මේ වගේ දරුවන් විශේෂයෙන්ම හොඳට වසා තබන්න ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය යහපත් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝජිවා විශ්වාස පළ කරනවා. විදේශ මාධ්‍යයටයි ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පළදායි සාකච්ඡාවක් පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා පවසා තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීම සඳහා චීන නායකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ. සාකච්ඡාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාව සහ සැම්බියාව යන රටවල් සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කළ යුතු බවයි. එමෙන්ම එම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ බහුපාර්ශ්වික සම්බර්ධන බැංකු හරහා මෙම රටවලට මුදල් ලබා දීමේ අවස්ථාව සැලසෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටල්ලා ජෝජිවා පවසන්නේ ණය ගැටලුව විසඳීම සඳහා චීනයට විශාල වගකීමක් ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති මෙම සාකච්ඡාව සඳහා චීන මුදල් අමාත්‍යාංශයේ චීන මහජන බැංකුව, එක්සිම් බැංකුව සහ චීන සම්බර්ධන බැංකුව වැනි ප්‍රධාන පාර්ශ්වයන් එක්වූ බව වාර්තා වෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය ලිපි අදාළ රටවලින් ඉදිරියේදී නිකුත් කරනු ඇතැයි අමාත්‍යාලයේ සබ්‍රි පවසනවා. මේ වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පැරිස් ක්ලබ් එකක සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රොපෝසල් එක ලබා දීලා තියෙනවා, එකඟතාවය ලබා දීලා තියෙනවා. ඒක විශාල ශක්තියක් අපිට. ඉන්දියාවත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. ඉතාමත්ම හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා. චීනයත් ඊයේ දිනේදී අපි දැක්කා චීනයේ අගමැතිතුමා සහ IMF මැනේජින් ඩිරෙක්ටර් සාකච්ඡාවක් තියෙනවා ශීලම රටවල් වල තියෙන ණය අර්බුදය පිළිබඳව. අපි විශ්වාස කරනවා මේ ශීල දිනා එකතු වෙලා අපිට අවශ්‍ය ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උන්ගේ කැමැත්ත ලබා දෙන ලිපි ලබා දෙයි කියලා. ඒක ලැබුණා නම් අපිට පුළුවන් වෙයි ජනවාරි මාසයේ හෝ ඉතාමත්ම නුදුරු දිනයකදී IMF එකට ගිහිල්ලා ඒ අවශ්‍ය ණය පාසුකම් ලබා ගන්න. මේ අතර එඩ්කා ගිවිසුම සම්බන්ධව ඉන්දියාව සමග මෙම මාස අග යලි සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා. මෙම ඉන්දු ලංකා නිදහස් ගිවිසුම හෙවත් එඩ්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවට විශාල සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා. එනුව 2016 සිට 2019 දක්වා සාකච්ඡාවට 11ක් පවත්වා ඇති බවයි ද හින්දු පුවත්පත වැඩිදුරටත් පවසන්නේ.
වර්තමානයේ ඉන්න සියලු දෙනාම ඉවත් වී නව පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර ඇතුළු පිරිස පෙන්වා දෙනවා. ඒ මහනුවරදී මහානායක ස්වාමින් වහන්සේලා මුණ ගැසීමෙන් පසුවයි. නව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය තමන් වහන්සේද අනුමත කරන බවයි අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ප්‍රකාශ කර ඇත්තේ. ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර ඇතුළු පිරිසක් අද මල්වතු අස්කිරි මහානායක හිමිවරුන් බැහැදකීමට මහනුවරට පැමිණියා. පළමුව මල්වතු මහා විහාරයට ගොස් අතිපූජ්‍ය තිබ්බටුව වේ ශ්‍රී සුමංගල මහානායක හිමියන් බැහැදුටු එම සංසදය රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් උන්වහන්සේ සමග කතා බහක නිරත වුණා. අනතුරුව එම විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ ශ්‍රී විමල ධම්ම නාහිමියන්ගෙන්ද ආශිර්වාද ලබා ගැනීමට එම සංසදය කටයුතු කළා. ඉන් අනතුරුව අස්කිරි මහා විහාරය වෙත ගිය ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය එම් පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හිමියන් බැහැදක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබා ගත්තා. එහිදී වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනා ඉවත් වී නව පාර්ලිමේන්තුවක් පත්කිරීම සම්බන්ධයෙන් මහානායක හිමියන් සමග අදහස් හුවමාරු කර ගැනීමටද ලංකා එක්සත් ව්‍යාපාරික සංසදය කටයුතු කළා. මහානායක හිමියන්ද එම අදහස අනුමත කරමින් අදහස් දැක්වුවා. අනතුරුව මාධ්‍යට අදහස් පළ කළ ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර උන්වහන්සේලාගෙන් අපි අනුශාසන අවවාද ලබා ගත්තා. රට වැටිලා නැහැ. මහා බැංකුව වැටිලා ඒ මහා බැංකුව වටලා තියෙන්නේ දේශපාලන බලයට එන බල ලෝබී අපේ දේශපාලඥයෝ අදටත් කරන්නේ ඒකයි අපේ ව්‍යවසායයන්ගේ සාරය උරා කාලා අපිට දරා ගන්න බැරි වෙන්න වය බරපැන අපතුල පටවලා අපේ ව්‍යවසායකයෝ නැති කරයි කියන්නේ රටේ කොඳු නාරටිය නැති කරයි කියන්නේ රට නැති වෙනවා රට බංකොලොත් කරන්න එපා තව දුරටත් තරුණ ජවය අද මේ රට අතහැරලා යනවා මේ දේශපාලඥයෝ කරන වැඩවලට රටේ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වාතාවරණයක් ලු දැන් තියෙන්නේ තව දුරටත් රට මීටත් අගාධයකට වැටිලා යනවා එතන මේ ඇමතිවරු මොකටද රට මෙච්චර බංකොලොත් වෙච්ච රටකට රට මොනව පාලනය කරන්නද මේ ඇමතිගල්ලෝ ටික අපි ගන්න හදන්නේ එතන මේ විහිළුවක්ද අද IMF එක කියනවලු ඩවුන් සයිස් කරන ඒ කියන්නේ මේ ආර්ථිකය කුඩා කරන ආර්ථිකය කුඩා කරන්නමයි කියන්නේ ව්‍යවසායිකයෝ මරණ ඝාතනය කිරීම නෙවෙයි ආණ්ඩුව කුඩා කිරීම අද අදටත් ආණ්ඩුව කුඩා කරන ආණ්ඩුවේ තමයි ලොකුම මුදලක් වායෝජනය වෙන්නේ මහා බැංකුව විසින් ආණ්ඩුව ගන්න ආණ්ඩුව නඩත්තු කරන්න ගන්න අනවශ්‍ය සල්ලි ගන්න එපා මහා බැංකුවෙන් තියෙන සල්ලි රට නඩත්තු කරන්න ඉඩ දෙන්න මිසක ආණ්ඩුව නඩත්තු කරන්න ආයෝජනය කරන්න එපා කියන එකයි අපි කියන්නේ 2014 වසරේදී 125කින් විදුලි බිල අඩු කරනු ලැබුවා. ඒ හුදෙක්ම දේශපාලන තීන්දුවක්. ඒ වැරදි තීන්දුව නිසා විදුලි බල මණ්ඩලයට විශාල ලෙස පාඩු සිදු වූ බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ. ඒ හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. ජනාධිපතිවරයා තමාට අභියෝග කරන්නේ නිලධාරීන්ගේ වැරදි දත්ත නිසා බවයි ජනක රත්නායක මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ. විදුලි බල මණ්ඩලයේ පහුගිය අවුරුදු 7-8 තුළදී ලාභ ලැබුවා කියලා ඒක මම හිතන්නේ තනිකර මුසාවක් සහ මිත්‍යාවක්. ඒකට හේතුව තමයි අපි දන්නවා 2014 දී දේශපාලන අධිකාරිය මැදිහත් වෙලා විදුලි බිල 125කින් අඩු කරා. ඒතර අපි ගන්නේ කළ බැලුවොත් එහෙම බිලියන 200ක් තියෙන ආයතනයක 125කින් විදුලි බිල අඩු කරපුවාම බිලියන 50ක් අලාභ වෙනවා එක අවුරුද්දකට. ඒ 2015 ඉඳන් 2021 දක්වා ඒ අවුරුදු 6-7 ඇතුළත ඇතුළත තියෙන පාඩුව ඇතිවීමට ප්‍රධාන හේතුව තමයි 2014 දී ඇතිකරනු ලැබූ විදුලි බිල අඩුවීම. ඊට අමතරව 2016 හැරෙන්නට විදුලි බල මණ්ඩලය කිසිදාක මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලි බල බිල වැඩිවීම සඳහා කිසිම ඉල්ලීමක් කරේ නැහැ. මෙයාලගේ ප්‍රශ්නේ තියෙන්නේ මෙතන කළමනාකරණය කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. කෑෂ් ෆ්ලෝ එක එයාලගේ මැනේජ් කරන්න දන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. කිසිම යෝජනාවක් ඉදිරියේදී විදුලි බිල වැඩි වෙයි කියලා අපිට ලැබිලා නැහැ. ඒත් අපි හිතනවා දැන්ද දුන්න ටැරිෆ් එක අගෝස්තු මාසයේ බොහොම ප්‍රමාණවත් කියලා මේ මෙයාලා කියනවා ලබන අවුරුද්දේ නියඟයක් එනවා කියලා. මම හිතන්නේ මේ CB එකේ ඉංජිනේරුන්ට කිසිම අවබෝධයක් නැහැ මේ රටේ නියඟයක් එනවද නැද්ද කියලා. කියන්නේ කිසි ක්‍රමවේදයක් නැතුව තමයි මේ බිලියන 800ක් ඕන කියලා කියන්නේ. අපි හිතන් ඉන්නවා මේ වැඩිවීම සිදු නොවේ යුතුයි කියලා. මම හිතන්නේ නැහැ ජනාධිපතිතුමා මට අභියෝග කරනවා කියලා. මොකද ජනාධිපතිවරයෙක් මේ කොමිෂන්ගේ සභාපතිවරයෙකුට අභියෝග නොකළ යුතුයි. සමහර බාල තිරිඟු පිටි නිසා බේකරි කර්මාන්තයේ බරපතල ගැටලු වලට මුහුණ දෙන බව දකුණු පළාත් බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. විතරයක් රුපියල් 50කට ලබා දීමට සූදානම් බව විතර නිෂ්පාදකයින් පවසනවා. නමුත් මේවන විට විතර නිෂ්පාදනය පහත වැටි ඇති බවයි අද වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සමග පැවති සාකච්ඡාවේදී විතර නිෂ්පාදකයින් පෙන්වා දී ඇත්තේ.
දැනට වෙළඳපළ තුල පවතින බිත්තර හිඟය සහ සැපයුම පිළිබඳව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු බිත්තර නිෂ්පාදකින් සමග අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා. ඒ වෙළඳ අමාත්‍යංශයේදී එහිදී බිත්තරයක් සඳහා වැය වන නිෂ්පාදන වියදම අනුව බිත්තරයක් රුපියල් 50ක මිලකට ලබා දිය හැකි බවයි බිත්තර නිෂ්පාදකින් සඳහන් කර ඇත්තේ. පසුගිය කාල සීමාව තුළ රට තුළ පැවති තත්ත්වයක් සමග බිත්තර නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීම නිසා මේවන විටත් බිත්තර නිෂ්පාදනය අඩු වී ඇති බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබෙනවා. එහිදී වෙළඳ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේදී සත්ව ආහාරවල මිල ගණන් පහළ යනු ඇති බවයි. එසේම වෙළඳපළ තුළ බිත්තර සැපයුම ඉහළ නැන්වීමට බිත්තර නිෂ්පාදකින්ට ණය මුදලක් ලබා දීමටද පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ අනුව අඩු පොලි අනුපාතයක් යටතේ බිත්තර නිෂ්පාදකෙයින්ට ඉදිරියේදී විශේෂ ණය මුදලක් ලබා දීමට නියමිතයි. මේ අතර පසුගිය කාල සීමාව තුළ තිරිඟු පිටි මිල පහළ ගියා. නමුත් දැන් බේකරි නිෂ්පාදනවල මිල තවමත් සැලකිය යුතු ලෙස අඩු වී නැහැ. බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට ඇති අසීරුතා පිළිබඳව අද දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඌට ව්‍යාපාරිකයෝ ගෙන්නන විවිධ වල්බූත පිටි තියෙන. කොහොම නිෂ්පාදනය කරලා කොහොම එනවද කියනක අපි දන්නේ නැහැ කියන්නේ. මේ පිටි වලින් හරි නිෂ්පාදනයක් කරන්න බෑ. මේ පිටි වලින් හරි අස්වැන්නක් එන්නේ නැහැ. ඇත්තටම මේ ප්‍රධාන සමාගම් වලින් ගෙන්නන පිටි අර අනිත් මේ වල්බූරු පිටි හොඳයි අපා පහදා. ඒ නිසා පර්ණ තිබුණු ගණනටම ලැබෙන පිටිත් එක්ක සහ වර්තමානයේ මේ වෙනකොට ගෑස් මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම විදුලි බිල ඉහළ දාන්න කතා කරනවා. බිත්තර මිල වැඩි කරන්න කෙකර ගන්නවා. මේ ටික වෙනකොට කොහොමද පා සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදන වෙළඳ පොලට අඩුවෙන් දෙන්න අද උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදු වූ රියනුතරකින් ත්‍රිරෝද රථ රියදුරුකු ජීවිතක්ෂයට පත් වුණා. අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් ත්‍රිරෝද රථයක පිටුපස ගැටීමිනුයි මෙම අනුතර සිදුව ඇත්තේ. අනුතර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිබී මත්පැන් බෝතල් කිහිපයක්ද හමුව තිබෙනවා. කාන්තාවන් 3 දෙනෙකු හා පිරිමින් 2 දෙනෙකු අනතුර සිදු කළ මෝටර රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා. අද උදෑසන 6:30ට පමණ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් ගමන් කළ මෝටර රථයක් මෙලෙස ත්‍රිරෝද රථයක පිටුපස ගැටී තිබෙනවා. අනතුර ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අධික වේගයෙන් පැමිණි මෝටර රථය වේගය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් ගිය ත්‍රිරෝද රථයේ පිටුපස ගැටී තිබෙනවා. අනතුරින් පසු ත්‍රිරෝද රථය මීටර් 75ක් පමණ ඈතට විසිවි නතර වී ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. අධික වේගයෙන් පැමිණි මෝටර රථය ත්‍රිරෝද රථයේ ගැටී තවත් මීටර් 100ක් පමණ ඈතට ගමන් කර විදුලි කණුවක ගැටී නතර වී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර රථය තුළ කාන්තාවන් 3 දෙනෙකු සහ තරුණයින් 2 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරින් පසු මෝටර රථයේ රියදුරු පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෝටර රථය පරීක්ෂා කිරීමේදී රථය තුළ තිබී මත්පැන් බෝතල්ද හමු වී තිබෙනවා. මොවුන් රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින් සිටියේදී මෙම අනතුර සිදු වී ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. අනතුරින් කුපිත වූ පිරිස මෝටර රථයෙන් පැමිණි පිරිසට පහර දී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එහිදී මෝටර රථයේ සිටි කාන්තාවකටද පහර දෙන අයුරු සමාජ මාධ්‍යවල මෙලෙස දැක්වුණා. මෝටර රථයේ සිටි කාන්තාවන් 2 දෙනෙකු මේවන විට රෝහල් ගත කර තිබෙනවා. අනතුරට පත් ත්‍රිරෝද රථය සහ මෝටර රථය පොලිසියට රැගෙන ගොස් ඇති අතර එක් කාන්තාවකගෙන් සහ තරුණයෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවටගෙන නැති අතර රියදුරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ 58 හැවිරිදී කහතුඩුව පොල්ගසෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජනතාවගේ විශ්වාසය අදටත් ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බව එහි මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් පවසනවා. ඔහු ඒ බව ප්‍රකාශ කළේ මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මැතිවරණයෙන් තියන්න බලයේ තියෙන මැතිවරණ කොමිසමටනේ. මැතිවරණ කොමිසම තියෙන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. පොදු ජන පෙරමුණට ජනතාව යන්න ලැබෙන්නේ මේ පාර. දැන් ඒක ඔබතුමා එදාට ගණන් කරනකොට එතන හිටියොත් පෙනේ. අදමැතිතුමා දැන් ආණ්ඩුව ශක්තිමත්ද මේ වෙලාවේ? තාම ශක්තිමත්ද පසුගිය දැන් දවස් දෙකට ඉස්සෙල්ලා තායවැල්ල එකන ජයග්‍රහණය කරා. ඊයේ දිනෙත් ආයවැල්ල එකන අරගොල්ලන් සම්පූර්ණ බලයණිය දුන්නත් අපි ජයග්‍රහණය කරා අතිරේක 50ක්. ඒකන සරකයක් නෑ. හැබැයි මිනිස්සු තමයි ජනතාවට අමාරුයි නේ අගමැති. අමාරුයි අර රට ගොඩනගන්නට මේ උත්සාහයෙන් දරන්නේ සියලු දෙනාට අත්වැල් මැද සාකච්ඡාව සාර්ථකයි. සාකච්ඡාව අතිසාර්ථකයි. දැන් ඔබතුමන්ලා හැර ගියාට ආරාධනා කරන්න දෙන්න කියලා. ඔවුන් අපිව හැර ගියාට අපි ඔවුන්ව අතහැරලා නැහැ. ඒ ඔවුන් විසින් ගත්ත තීන්දුවක් මිසක් අපි විසින් ගත්ත තීන්දුවක් නෙමෙයි. ඒ ඔවුන්ට ඕන අවස්ථාවක හැකියාව තියෙනවා. නැවත අපි සමග එකතු වෙන්න. ඉතින් මේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් හිතනවා නම් ඔවුන් මේ සුදුසු තීරණයක් ගනි සුදුසු අවස්ථාවක්. 50000ක් ලක්ෂයක් වගේ ප්‍රමාණයක් පාරට බැස්සා කියලා අපේ ඡන්දපදනම නැති වෙලත් නැහැ. ඒක නැති වෙන්නෙත් නැහැ. මේ රටේ ජනතාව විශ්වාසය තබත් පොහොට්ටුව කරෙහි මේ රටේ ජනතාව රාජපක්ෂවරු අවශ්‍ය නම් රාජපක්ෂවරු ඉදිරියට දිගටම රට පාලනය කරයි. සියත රාත්‍රී පුවත් විකාශය මෙලෙසින් නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.